සර් දැන් දාවේ ඔව් ලොක කීපතරම ඇහුවා මිස්ටර් මාදන් ආවද ආවද කියලා ලොක මාව ඇහුවා ඇහුවා තව වතුර එකක් ගෙනුක එනවා සර් අයිසෙන් මිස්ටර් මාදන් තමුසෙක්ට මේ රාජකාරිය කරන්න බෑ ඇයි සම්පූර්ණ ඇත්ත සර් තමුසෙට වචන දෙකක් ගලපලා හරියට ලියන්න බෑ තමුසෙට ඉලක්කන් දෙකක් හරියට එකතු කරගන්න බෑ සම්පූර්ණ ඇත්ත සර් තමුසෙ දන්නවද මේ මේක කොයිතරම් බලපතල රාජකාරියක්ද කියන්නේ I have the responsibility ඇත්ත සර් මම මේ කරදරයට වැටෙන්නේ අපේ වයිස් කාර්යයෙන් හින්ද මම තමුසෙට එක අතකින් දොස් කියන්නේ නැහැ එයා තමයි කිව්වේ මේ කොහෙන්ද ඈත නැද ඈත කියලා කොහොම හරි තමුසෙට පෝස්ට් එක දෙන්න කියලා සම්පූර්ණ ඇත්ත සර් I tell you one thing I have the responsibility තමුසෙ ගෙදර යන්න ඉස්සෙල් ගිහින් බලන්න තමුසෙ මේසේ කහල ගඩවල් තමුසෙ හැන්දෑවෙන් ඉස්සෙල් මේ සේරම වැඩ ටික ඉවර කරලා දාලා ගෙදර යන්න ඉවර කරනවා සර් Thank you sir Hello Hello ඔව් ඔව් මා දන්නේ මා දන්නේ මා දන්නේ මා දන්නේ නැති හින්දා මා දන්නේ නැහැ කියලා කියන්නේ හරි වාතයක් නේ නෑ නෑ මේ හිරි වාතයක් කියලා කිව්වේ කවුද ටෙලිෆෝන් කෝල් එකක් දැම්මා මිස්ටර් මාදන් ඉන්නවද කියලා මම කිව්වේ මාදන් නැහැ කියලා පස්සේ මිනිහා අහනවා මම දන්නේ නැත්තම් වෙන කවුද දන්නේ කියලා කව මට මාව ඇහුවා ඕහෝ මම කිව්වා ඉතින් නැහැ කියලාද කවුද දන්නේ නේද මොකද අපි එක්කලා විතරක් තාම පරක්කු අනිත් මිනිස්සු දැන් වැඩ ඇරිලා ගෙවල් වලට ගිහිල්ලා පෑය ගානක් වෙනවා හ්ම් ආ වෙනවා පේන්නේ හඩි පුඩි ගහපු පාටක් නම් පේන්නේ නැහැ ඒත් ඕටයිම් උත් නැහැ කිවනේ මේ දවස්වල මොකෝ පරක්කුනේ සෝමදාසලා රංජිත්ලා හැම ගිහිල්ලා දැන් වාක් වෙලානේ සෝමදාසලා ඕ සෝමදාසලා මගේ තත්ත්වේ ඉන්නවනේ මු ගෙවල් වල දුවනවා ඉඳගන්නකෝ ඉඳගන්නකෝ ඉතින් ඇහි ඒ මොකද ඒ කියන්නේ මම නැත්තම් එතන කිසි දෙයක් කරන්නේ නැහැ නේ කන්තෝරුවේ බොස් කාරේට මම අද තදින් කතා කළා ඒ මොකද ආ කියන්නේ ඒ මිනිහා බොස් වුණාට වචන දෙකක් ගලපලා ගන්න බෑ ඉලක්කම් පේලි දෙකක් එකතු කරගන්න බෑ අනේ පුදුම බොස් සේරම මගේ පිට මම වගේ කියන්නේ බෑවට මම කිව්වා මම එහෙම කරන්න බෑ කොහොමද අනේ ඉතින් ওই වගේ කෙනෙක් ওই තනතුරකට ආවේ ඒක තමයි දන්නේ නැද්ද ඉතින් ඔය මං උණු වතුර ටිකක් දැම්මා බටර් පාන් රැස්ටි කරලා තිනවා මොනකට ගුණවද ගන්න එන්නකොට ඒ ටික කොණ්ඩ අම්මෝ හාබර් එකේ වැඩ කරන කාලේවත් මෙච්චර බර ඉස්සු වෙන මම සේරම වැරදි කියලා සම්පූර්ණ අය හදාගෙන ගියා මුලින් ඉඳන් සම්පූර්ණ වැරදි කිව්ව ඔක්කොම කවුද කියන්නේ ලොකු මහත්තයා කිව්වේ මට එන්න කියලා කිව්වද එන්න කියලා කිව්වා good morning sir අයියේ මිස්ටර් මාදන් තමසේ මේ මොනවද ලියලා තියෙන්නේ අපේ ටයිපිස් මිස් පතරංගා කසාද බඳින්න යන්න මාස දෙකක් නිවාඩු ඉල්ලුවා. Leave to get them married. සම්පූර්ණ ඇත්ත සර්. ඉල්ලුවා. ඈ ඉතින් මොකද්ද මේ තමුසෙ කියලා තියෙන්නේ? ඈ තමුසෙ මේ මැටිනිටි ලීව් දෙන්න කියලා නේ ඉල්ලලා තියෙන්නේ. ඈ අයිත් මේ මැටිනිටි ලීව් කියන්නේ දරුවෙක් ප්‍රසූත කරන්න ඉන්න නිවාඩුවක්. මේ කසාද බඳින්න යන්නේ කෙනට මැටිනිටි ලීව් දෙන්න. මේක මම බලන්නේ නැතුව අස්සම් කලන මමත් ගා. අයිත් ඉංග්‍රීසි දන්නේ නැත්තම් මේ සිංහලෙන් ලියනවා දුන්නු. සර් මේ මැටර්නිටි ලීව් කියන්නේ මේ දර් ප්‍රසූතියකට දෙන නිවාඩුව. ඒක හරි සම්පූර්ණ නැත්ද සර්? අයිද මේක කරන්න බෑ අයිද? මම බෝඩ් එකට ලියනවා. අනුකම්පාවට ගියොත් එහෙම මටත් ගෙදර යන්නයි වෙන්නේ. සර් අර මැටර්නිටි කියන වචනේ හරි ලස්සනයි. ඒක මම එහෙම දැම්මේ. අයියේ මෙච්චර කල් තමුසේ පොල් ගියාද? I have to responsible. පොලිස් ගානවා සර් ඉඳලා හිටලා ඉතින් අපි පවුල් කාර්යවනේ සර් ඉතින් ඉඳලා ඉන්න. මේ සර් thank you sir. මම එංග හරි ගස්සලා දාන්න. ඒ වතුර බිව්වට මේ කඳු පාත් වෙන්නේ නැහැ සර්. එක අතකට මේ
කඳු හෙල් අතරේ මැද්දේ මිටියාව තියෙනකොට හරි සනීපයක් දැනෙන්නේ නැති නේද? සනීප ගන්න වෙන්නේ ගෙදර ගිහිල්ලා තමයි. බය වෙන්න එපා සර්. ළඟදිම මේ ඔක්කොම ක්ලියර් කරගන්න සර්ට chance එකක් එනවා. සුද්ධ කරගන්න chance එකක් එනවා. ඒ කිවි? එනවා chance එකක් එනවා. ගිය අවුරුද්දේ මේ මාසේ මේ තීජ ෆයිල් සර් දැක්කම පුදුම හිතුණා. කන්ටේනර් දෙකකට පටවන්න වාලච්චින පුරන්න බඩු තිබුණා. එක රෑ ගිය බුෂ්. ඒ කියන්නේ? ගංගතුර ගැලුවා. ගංගතුර ගලපුවා ඔක්කොම හොදගෙන ගියා. මේ ආරංචියක් තියෙනවා සර්. ලොකු ගංගතුරක් එනවලු ලබන සුමානේ තියා. මෙහාට එහාට එනවලු. තොර බය වෙන්න එපා සර්. කඩදාසි ගැල්ලක් අතිතුරු එන්නේ ඔක්කොම තීන්දුයි. මේ ගංගතුර? ළඟදී එයිද? එයි. අහෝ සබාධම අසරණයාට සරණුව මැනව. මං ඇත්තටම අදත් මොකද මේ පරක්කු වෙන්නේ කියලා. මහන්සි හින්දා මේ දවස්වල ඉතින් ගොඩක් වැඩනේ. මං අන්න එග් නූඩ්ල්ස් හැදුවා. හා. මේ සොන්දස්ලා එහෙම දැක්කලා ආවද කලින්? ආවා හැබැයි ඒගොල්ලෝ නම් කිව්වා මේ ඔයාලා ටිකක් වැඩ බැරි හින්දා හැන්ද වෙනකම් වැඩ කරන කතාව. සොන්දස්ල. ඊරිසියාකාර. මං මට එතන තත්වයක් තියෙන හින්දා උන් කැමති නෑ. එනව නේද මිනිස්සුලා? නෑනේ දැන් ඊළඟට මම එන්නේ. ඇගිලි පතුරයි ගම හැමතැනම. මම මේ අද හරි වැඩේ උනේ. ඇයි මොකද අපි මොකද? ඔස්කාරයට අයියෝ අද සතුටුම ඇති. ඇයි? මිනිහා මේ මැටර්නිටි ලීව් ගෙනගේ තේරුම දන්නේ නෑ. අනේ. ඒ කියන්නේ මේ අර අපේ ටයිපිස් කෙනෙක් ඔව් ඒ මන්සයා මේ ආදිජේ මේ ආදිසිය මොකද කසාද බඳින්නේ නිවාඩු විරලා තිබුණා. ආහහා. මැරි කරන්න. ඔව්. මෙයා එයාට මැටර්නිටි ලීව් දීලා. මම පලින්නට ඉස්සල්ලා අයියෝ මම කිව්වා තම්සේ ඉංග්‍රීසි දන්නේ නැත්නම් සිංහලෙන් ලියනවා ඔව් මම බොහොම තදින් කතා කරන්නේ මම කිව්වා මම බෝඩ් එකට ලියලා දාන්න තවත් බලා ඉන්න එතනින් නම් දැන් ඉතින් බොස් ඩිස්මිස් වෙයිද ඔය විදිහට කියලා මම හිතන්නේ මට තමයි chance එක එන්නේ අනේ කොච්චර එකක්ද මට එතකොට shopping යන්නත් පුළුවන් ඒකට වාහනයක් කොහොමත් හම්බෙනවනේ නේ ෂුවර් ඒවා අනේ මේක වැඩේ මේ ඉරිසියාකාරී වෙන හරියට ඒකනේ ඉන්නකෝ මං ඉක්මන කෑම ටික ලෑස්ති කරන්නේ මොනවද තියෙන්නේ අද මොනින් සර් get out I said not for you damn say no me ඉතින් බෝඩ් එකේ කට්ටිය හදිසියේ පැනලා තමුසේගේ ෆයිල් ගොඩ දැකලා වහාම ක්‍රියාත්මක වන පරිදි තමුසේ සේවෙන් අස් කරන්න කිව්වා. ඇත්ත සර්. මට කන ගැටු. ලියමනක් ගෙදරට එයි. සර් මේ එහෙමනම් මොනවාරි පොඩි රස්සාවක් මොකක් හරි දුන්නොත් මේක ලොකු වැඩි සර් මම බැලුවා කීප දවසක් කරන්න. පොඩි එකක් තිබුණොත් සර් කෝල් එකක් දෙන්න. Thank you sir. මේ මොකදද ඔයා මේ වේල පහයි කියලා වැඩක් නැහැ මේ බොස් කාරේ ඔව් අද අද මිනිහා ඩිස්මිස් වෙන තත්ත්වයට මම සේවෙන් පහ ගන්න නෑ ඔව් ඒ කියන්නේ මේකයි උනේ ඔව් මෙයා මේ හදිසියෙම පැන්නා බෝඩ් එකෙන් කට්ටි පැන බලපුවාම මිනිහා ෆයිල් කොටවල් මෙච්චර උස ඉතින් පස්සේ ඉතින් මම කිව්වා මේක කරන්න බෑ මේ විදියට හැමදාම ඉතින් අනුකම්පා කරන්නත් දැන්නේ. මම හිතන්නේ ගෙදරට ලියමනක් කරනවා කිව්වා. ඇත්තද? ඔව් ඉතින්. එතකොට ඔයා තමයි බොස් එයා. මම ඉතින් ආවා. ඉතින් ඔයා මොකද වේලාසනින් ආයේ ඔච්චර වැඩ තියෙන්නේ? මේ නෑ මම මේකයි මේ. ඔව්. ඔතන මම හිටියොත් එහෙම මගේ කලර්ස් පෙන්වන්න හම් වෙන්නේ නෑ. දැන් මම නැති වෙලාවට වැඩ සේරම ගොඩ ගැහෙනවා. ගොඩ ගැහෙන බෝඩ් එකේ ගැලීම ඔයාව හොයාගෙන එනවා. හරි. අනේ මට නම් ඒ ඉවසිල්ලක් නෑ අනේ. ඔයාලා ප්‍රොමෝෂන් එක හම් වෙන්නේ මගේ වැඩ ඔක්කොම ෆිලිවෙලට නේ. ඔව් ඒක හරි. මම දන්නවනේ. හරි ෆිලිවෙලයි කියලා. ඒකනේ මේ මට එහෙම මෙන් කබල් වැඩ පෙන්වන්න බෑ. මම කෙලින්ම දැන් හරි මහසි පාටයි. ඊට පස්සේ ඉතින් ඔයාට ওই තනතුර හම්බුණා ඔය බස් වල අහුවේ රස්තිය අද වෙන්න ඕනේ නෑ. ඒ සී දාපෝ කාර් එකේ යා. අයියෝ. ඉන්නකෝ මම ඔයාලට මෝල්ඩන් මිල්ක් එකක් හදන්නද? ආ මොනාරි ගන්න. කවුද ගෙදර? ගෙදර කවුද? මේ මහත්තයා ඉන්නවද? ඔව් ඇයි මේ මහත්තයලගේ ඔෆිස් එකේ ලියුමක් එන්නේ කියලා ආහ්
මහත්තයාට අර ප්‍රොමෝෂන් එකක් හම්බෙන්නේ කොයි එක වෙන්නේ නැති මං හිතන්නේ. ඔයා මේ කන්තෝරුවේද? කන්තෝරුවේ තමයි. ඔව්. ප්‍රොමෝෂන් ද ඩිමෝෂන් ද මං දන්නේ නැහැ. මොකක් කරේ අපේ මෝෂන් එකක් නම් තමයි. ඇත්තද? අනේ කියන්නකෝ ඉතින් දන්නව ඇතිනේ. අනේ ඉතින් ඕන මං ඉතින් ඔය අමතරෙන් කියන්න ඕනේ. බලන්න කොලිම කරලා නෝන. හැබැයි බය වෙන්න දෙයක් නැහැ. නෑ නෑ බය වෙන්න දෙයක් නෑ. හම්බ වෙයි මහත්තයාගෙන් පාටියක් ඕගොල්ලන්ටත්. හම්බ වෙයි. එල් මාදන් මහතා වෙතටයි වහාම ක්‍රියාත්මක වන පරිදි ඔබ සේවයෙන් පහ කරන ලද බව කනගාටුවෙන් දන්වමි. මේ මිනිස්සුන් මට කිව්වේ මේ ප්‍රොමෝෂන් එකක් හම්බ වෙනවා කියලානේ. කොහොමද කියන්නේ කොහොමද කියන්නේ කවදාවත් නෑ.